කොදෙන් සුදීර තම වැට්ට වෙන්නේ. සුදීර මට කෝල් කරා ඩොක්ටර්. හෙට අනිවාර්යයෙන්ම වැඩට එනවා කිව්වා. එයාට ඕන වෙන වෙලාවට වැඩට එන්නයි, ඕන වෙලාවට ගමේ යන්නයි, එහෙම හරියන්නේ නැහැ. ඈ දැන් දවස් කීයක්ද? ඩොක්ටර් මේ ගමේ වෙද මහත්තයාගේ මේ එක එක කෙනාට අසනීපයි කියලා මෙහෙම නිවාඩු ගත්තම මං කොහොමද මේ හොස්පිටල් එක රන් කරන්නේ? ඈ ඒ වැඩේ හරියන්නේ නැහැ. මම ජයතිලක වෙද මහත්තයාට ගරු කරලයි ඔයලා මේටයි සුදීරටයි මෙතන රස්සාව දුන්නේ. මෙහෙම නිවාඩු ගත්තොත් මට තීරණයක් ගන්න වෙනවා. ඔයලා මෑ සුදීරට කියන්න ගමේ ගිහිල්ලා එයාගේ ආච්චි අම්මට වැදගම් කරගෙන ඉන්න කියලා. කරන්න දෙයක් නැහැ. දැන් යන්න. ඔයලා මෑ වට්ටුට යන්න. ගයත්‍රි දුගිය අපච්චිත් එක්ක. ආ පුතා මනිෂා දුවට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? ඊයේ ආයෙනකොට ඇස් දෙකේම කඳුළු පුරවගෙන ඊට පස්සේ කාමරේට ගිහින් අඬන්න පටන් ගත්තේ. අඬන්න පටන් ගත්තා? ඒක තමයි මට බය මේ ළමයි මොන හරි කරගෙනවත්ද කියලා. ඊ අපච්චිත් ගියා වික්‍රමංකල්ව බලන්න. ඒ වෙලාවේ ලෝෂන් පුතා කියලා තියෙනවා අපේ මනීෂා දුවයි රොමේෂුයි අතර මොකක් හරි ආදර සම්බන්ධයක් තියෙනවා කියලා. මටත් නම් ඕක තේරුණා. අපච්චි කියලා තියෙනවා එහෙම දෙයක් තියෙනවා නම් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා. ඒ දුවගෙන් අහන්න නැතුව අපච්චි මොකටද එහෙම දෙයක් කියන්න ගියේ? ඇයි පුතා? ඒගොල්ලෝ අපිට හොඳට ගැළපෙනවනේ. අනිත් එක රොමේෂ් පුතාගෙත් කිසි වැරැද්දක් නැහැනේ. අනිෂාවත් දැන් දීගේ දෙන වයසේනේ. කැලේදී මේ අඬාගෙන ආව කියලා කිව්වේ. ඉතින් ඒ දෙන්න අතර මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේද? පුතා ටිකක් අහලා බලන්නකෝ. ප්‍රශ්නේ සුදීරා. ඇයි? ડોක්ටර් මට එන්න කියලා ඔයා ගැන හැව්වා. මං කිව්වා අනිවාර්යෙන් ඔයා හිට වැඩට එනවා කියලා. ඊට පස්සේ මට කියනවා එහෙම හිතුන නම් රස්සාවල් වලට එන්න පුළුවන්ද? එහෙම රස්සාවල් කරන්න පුළුවන්ද කියලා. අනේ මන්දා. මට ඔයාට කියන්න කියලා කිව්වා ආයි රස්සාවට නාවට කමන්නේ නැහැ කියලා. හරි ගඩේනි. දැන් මොකද කරන්නේ දීපිකා? නිවාඩු ගත්ත එකේ ප්‍රශ්න නෙමෙයි ඔය දොස්තරයට තියෙන්නේ. එයාට ඉවසන්න බෑ. ඔයා එයාට වඩා වෙදකම දන්නේ එක. මම මේ කල්පනා කරේ මේ ගෙවල් කුලිත් දීගෙන අම්මව බලාගෙන කොහොමද මෙහෙම ඉන්නේ කියලා. එහෙම වුණත් මට ගමට යන්න වෙන්නේ.
ඔයා දැන් ඕවා ගැන ඉතරී හිතන්න එපා සුදීරා. ඔයා හෙට එන්නකෝ. ඇවිත් ડોක්ටර්ව හම්බෙලා කතා කරලා බලන්න. වැඩි ඉතින් අනම්මනම් කියන්න આવොත් අපි වෙන ජොබ් එකක් හොයාගමු. මං එනම් දැන් තියන්න. මට බෝඩ් එකට යන්න පරක්කු වුණා. අම්මා කිව්වා ඊයෝ ආ ගෙදර ඇවිල්ලා හොඳට මැඬුවා කියලා. දුව මං ආසනේ ආවගේ ඇස් දෙකේ කඳුළු තියෙනවා දැකින්ද? මං ආසව හැමතිස්සම හිනා වෙලා ඉන්නවා බලන්න. ඒකයි මං ඔයාගේ මියුසික් වැඩේටත් සල්ලි දෙන්නේ. මට කසාද බඳින්න අප්පච්චි දෙනවද? ඔව්ටින් යා හොඳ කෙනෙක් නම් අපේ විරුද්ධත්වයක් නැහැ. දැන් ඔය කවුද කසාද බඳින්න කැමැත්තෙන් ඉන්න කෙනා? ඒ ගැන දැම්ම මහන්න එපා අප්පච්චි. මම වෙලාව ආවම කියන්න. දුවගෙන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා ලූෂන් අංකල්ලා ගෙදර. කවුද? රොමේෂ් අයියාද? ඔව්. දුව කැමති? අනේ අප්පච්චි. ඒ ඔයාගේ රොමේෂ් අයියාගේ අතර සම්බන්ධයක් තියෙනවා කියලා ආච්චි අම්මා කිව්වේ. නෑ නෑ අප්පච්චි. එහෙම දෙයක් නෑ. මේ ලූෂන් අංකල් කිව්වා කියලා සීයර කිව්වනේ. අප්පච්චි රොමේෂයාගේ හිතේ මං ගැන අදහසක් තියෙනවා. ඒත් මං එයාට කැමති නෑ අප්පච්චි. මං අප්පච්චිට කිව්වනේ මං කැමති කෙනා ගැන වෙලාව වහම අප්පච්චිට කියන්නම් කියලා. Coming, Papi. Yes, Gayatri. Come, come. In the garden, put it. Thank you. Me horakan karana tea stock kena monohari karanna one. Eka nan yetta Gayatri. Meka well organized vela karana weda. Eka ne police rat allanna bæda. Mat nan hitenne Papi. කවුරු හරි අපේ ෆැක්ටරිය කෙනෙක් සම්බන්ධයි. ඔයා හරි. දුහිතන්නේ මොකද්ද අපි මේකට කරන්න ඕනේ? ඇතුළේ මේ වැදේට සම්බන්ධ කවුද කියලා හොයන්න. කවුරුත් අවිශ්වාස නොකරන කෙනෙක් අපි මේ වැදේට ගන්න ඕනේ. හැබැයි බාප්පි එයා අපිට විශ්වාසවන්ත වෙන්න ඕනේ. Good idea. හැබැයි පුතේ
කවුද අපි මේකට තෝරගන්නේ? අද කාලේ කවුරුවක්වත් විශ්වාස කරන්න අමාරුයි. අපච්චිත් බොරුවක් කිව්වා. අපච්චියේ මනිෂට ආව ප්‍රොපෝස් කරා. ඉතින් සුදුසිය මොකද අම්මා කිව්වේ? සුදුසිය ඒකට කැමති. ඒ තමයි අපිට ටික දවසක් ඉවසන්න වෙනවා. ඇයි? මනිෂ් නංගගෙන් කැමැත්ත ලැබෙනකන් අම්මේ. ඒ කියන්නේ ඔය දින අතර කිසිම සම්බන්ධයක් නැද්ද? මගේ හිතේ එහෙම දෙයක් තිබුණාට මනිෂ රංගගේ හිතේ එහෙම දෙයක් නැහැ අම්මා. එතකොට ඔයා හිතන්නේ මනිෂ මේ ප්‍රොපෝසල් එකට අකමැති වෙයි කියලාද? මම ඒක දන්නේ නැහැ අම්මේ. අවිවර්ධන කතා කරා. ඉතින් තව සතියකින් විතර සීඩ් එක අවුට් කරන්න පුළුවන් කියලා කිව්වා. පොඩි ෆන්ක්ෂන් එකක් තියලා සීඩ් එක අවුට් කරනවා කියලා. නෑ. මරුනේ මචං. එයා මං පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද? මචං අපි හිතන් ඉන්න අවුට්පුට් එක අපෙන් ගන්න නම් අපි හැමදාම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නිකන් ඇත්ත තමයි. අරුන් දෙන බලා. ෂේරෝ නිර්මාල්වේ හැමදාම පොල්ල. එහෙම ප්‍රැක්ටිස් කරන්න බෑනේ මචං. එක්ක අපි වෙන දෙන්නෙකුට යන්න ඕනේ. නැතම් මන්ද නැහැ. මොකද කියන්නේ මල? කතා මොකද කරන්නේ බෑ. ඒ මචං මනිෂා. එල්ලගේ මොඩ් එක නම් ගුඩ් නෑ වගේ මචං. මනිෂා ඉතින් කොහොමද? මොදින් ඉන්නවා කියලා තාම නම් කියන්නේ නැහැ. ඒ කියලා තමයි මටත් හිතාගන්න බැරි. සුරජ් මට ඔතීරියක් කතා කරන්න ඕනේ. කියන්න. තනියම. තනියම? ඕකේ. අපි යමු මචං. එහෙනම් අපි යමු. සුරජ් ඔයා මට මෙහෙම සලකන්නේ? මෙහෙම කියලා කිව්වේ? සුරජ් ඔයා මාව කියා කරන්නේ? ඒ වට පේන විදිය වෙන්නේ නැති. කියන්න දැන් ඔයාට මොනවද මාත් එක්ක කතා කරන්න තියෙනවා කිව්වේ? සුරජ් මම ඔයාට ආදරෙයි. මං කැමති ඔයා මැරි කරන්න.
මේ දේ ඔයාට කියන්න හුඟ දවසක් පෙරම් පෙරුවා. කියන්න සුරාජ්, කියන්න ඔයා මට ආදරේ නේද? I'm sorry Manisha. අපි හොඳ යාළුවෝ වගේම. ඒ සුරාජ් වඩ මට ආදරේ කරන්න බැරි. බලන්න බලන්න මම වඩ කොච්චර නම් ආදරේද කියලා. මගේ හිතේ ඉන්නේ ඔයා විතරයි සුරාජ්. මම මගේ ආදරේ වෙන කෙනෙකුට දීලා ඉවරයි මනිෂා. I'm sorry. ඒක තමයි. ඒක තමයි නංගි හේතුනේ. මනිෂා, ඔයා අනන්නේ කොහොමද?